තෙරුවන් සරණ යනවනම් කෙනෙක් තෙරුවන් සරණ යාමේ සැබෑ මාර්ථය තේරුණාද? අනිවාර්යයෙන්ම මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය තුල ශක්තිමත් වෙන. ඒ කියන්නේ අරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන. නමුත් අපිට එතෙන්ට යන්න ශක්තියක් නැත්නම් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අඩු වශයෙන් සිල්පද පහවත් ආරක්ෂා කරගෙන. තේරුණාද? මේ දුගතිය කියන කාරණයෙන් මිදෙන්න. තේරුණාද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ, නිරේ කියනවා භයානක සතර අපායක් තියෙනවා කියලා. තේරුණාද? මේ සතර අපායෙන් අපේ මස්සහැට තිරිසන් ලෝකේ පේනවා. මේ තිරිසන් ලෝකේ සත්වයා හැම වෙලාවම ලෝභ, ద్వේෂ, මෝහයන් තුලමයි ගත කරන්නේ. එයා අම්මා තාත්තාගේ ගුණයන් හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම අකුසල් මූලයන් තුල ඉඳිමින් දිගින් දිගටම තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකයට වැටිලා අවසානයේ නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා. තේරුණාද? ඊට පස්සේ භයානක ප්‍රේත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ප්‍රේතෙක් ඉන්න එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයා ප්‍රේත ලෝකේ උපදිනකොට මෙයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයාට ඒ ගින්න නිවා ගන්න බෑ. ඒක අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක්. මොකද පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ද්වේෂය වැඩුවා. අනුන්ගේ දියුණුවට එයා කැමති වුණේ නැහැ. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඒ ඇස් දෙක ගිනි ගනිමින්ම තමයි ප්‍රේත ලෝකේ උප්පත්ති ලබන්නේ. තව ප්‍රේතෙක් ඉන්නවා කියන එයාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා. එයාට කතා කරන්න බෑ. එයා අනිත් පෙරේතයොත් ළඟට ගිහිල්ලා වචන හුවමාරු කරන්න උත්සාහ ගන්නවා. වචන පිට වෙන්නේ නැහැ. වචන පිට නොවීමේ දුකත්, කට කුණු වීමේ දුකත් දරාගෙන යා කල්ප ගණන් ප්‍රේතවල දුක් විඳිනවා කියන. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකයන්ට වැටුණොත් මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා තමයි ප්‍රේත ලෝකේ උප්පත්ති ලබන්නේ. හරි අපුලයි. කුණු වෙලා වන වෙලා උප්පත්ති ලබන්නේ. කාමයේ වරදවා හැසිරීම කියන්නේ නෝනා අපිට තියෙනා වූ සීලාචාර සමාජ ධර්මයන් ඉක්මවා යනවා. තේරෙනවද? දැන් සීලාචාර සමාජ ධර්මයේ තුල කියන්නේ විනයානුකූල කර්මයේ තුන විවාහය කියන කාරණේ. ඉතින් විවාහයෙන් බෑරව කාමයේ වරදවා හැසිරීම කියන කාරණේට අපි යොමු වුණොත් ඒ කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණොත් අර වගේ වහා දුර්වල කුණු වෙච්ච දුවාල වෙච්ච ශරීර සහිතව තමයි උප්පත්ති ලබන්නේ. ප්‍රේත ලෝකෙට වැටලා බේරුණොත් හොඳයි. මොකද දරුණු තැන නිරේ කියන කාරණේට තිරිසන් සත්තු වැටෙනවා. ඔය කාමයන්ගේ වැඩි සත්තු ඉන්නවනේ නේද? ඌරෝ, ඊරියෝ වගේ සත්තු. ඔය පෙර කාමයේ වර්ධව, ඔය රිලව්, වඳුරෝ, ඔය ඇන්නේ පෙර කාමයේ වර්ධව හැසිරීලා ගත කරපු අය. ඒතුළු ඒක ඒවල් කාම ලෝකයන් තුලම හැමදාම පැටියේ බඩේ ඉල්ලගෙන නැත්තම් පැටව 10ක් 15ක් ඉල්ලගෙන හිම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. තිරිසන් ලෝකෙට වැටෙනොත් එවැනි තැනකට යනවා. ප්‍රේත ලෝකෙට වැටුනොත් අර වගේ තැනකට වැටිලා අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ නිසා ඒ වගේ අසුර ලෝකයක් තියෙනවා. අසුර ලෝකේ එක කොටසක් මේ මූදාශ්‍රිතව ජීවත් වෙනවා. එන්න ඒ මුහුදාශ්‍රිතව ජීවත් වෙන අසුරයා කෙන මේ මුහුදු උපාදානය කරගෙන මැරෙන කෙනා. දැන් අපි කියමු විශාල දීවර ජනතාවක් ඉන්නවනේ. ඒ දීවර ජනතාව හැම වෙලාවෙම මුහුදු උපාදානය කරගෙන ඉන්නේ. තේරුණායි? මුහුදු උපාදානය කරගැනීම නිසා ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ මුහුදු උපාදානය සකස් වුණොත් අසුරෙක් බවට පත් වෙලා උප්පත්ති ලබනවා. මොකද මේ මුහුදයි ලවණ රසය ඒගොල්ලෝ උපාදානය කරගත්තේ. ඒතකොට සංචාරක පිරිස් ඉන්නවා. මේ සංචාරක පිරිස් මුහුදු උපාදානය කරගෙන ජීවත් වෙච්ච අය. මාලදිවයිනේ ශ්‍රී ලංකාවට වගේ ලක්ෂ ගාණක් සංචාරක සමහර විට එනවා. ඒ මේ මුහුදු රසයේ ලවණ රසයේ උපාදානය කරගෙන. ඒතකොට මේ උපාදානය මැරෙන වෙලාවෙ ඒගොල්ලන්ට සකස් වුණොත් ඒගොල්ලෝ අසුරු හැටියට උප්පත්ති ලැබෙනවා. ඊට වගේම නිරයක් ගින්දර යෝධිය ගිනි අඟුරු වලින් ගහන වෙච්ච ගිනියම් වෙච්ච කෝටි ගණන් සත්වයා දුක් විඳින නිරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දිනනවා. එහෙනම් අවම වාසයෙන් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ සතර අපායන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. තේරෙනවා? සතර අපායන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. ඒ නිසා තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් හොඳ යහපත් විදිහට ජීවත් වෙලා දුවාදරු හදලා යහපත් විදිහට මැරෙනවා කියන කාරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. ඒක ග්ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අතර ගන්නා වූ පස්සහුරෙන් අතර නෙමෙයි බුදුරජාණන් වහන්සේ ආරම්භ වෙන්නේ මේ නියසිරට. නමුත් මම නම් කියන්නේ අතට කියලා මොකෝ නියසිරට ගියෝ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ නියසිරට පස් ටිකක් කරන් කියන්නේ මරණ සත්වයන්ගෙන් සුගතිගාමි වෙන්නේ මෙච්චරයි කියන කාරණේ. එහෙනම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල නවතින්නේ නැතුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලින් සීලය පරිපූර්ණ භාවයට පත් කරා. ඒ පරිපූර්ණ වූ සීලය තුලින් පරිපූර්ණ වූ සමාධියක් සකස් කරගෙන මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින ප්‍රඥාව ඇති කරගන්න කියන එකයි මම නම් මතක්